අපි ඉස්සල කතා කර හබ් ගැන දැන් කතා කරන්න ස්විචස් ගැන හබ් වගේ නෙවෙයි ස්විච් එක ගත්තාම ස්විච් එක ඉගෙන ගන්න ඒ කියන්නේ මෙහෙමයි දැන් හබ් එකට හබ් එකකින් නෙට්වර්ක් කරලා තියෙන කම්පියුටර්ස් ගත්තාම අපි ඉස්සල කිව්වා එකකින් මොකක් හරි එක ඩේටා එකක් එක කම්පියුටරකින් තව කියන්නේ ඩේටා එකක් එවුවාම ඒක මුළු නෙට්වර්ක් එකේ තියෙන හැම කම්පියුටර් එකකම මේ ඩේටා එක යනවා අන්න ඒක ඒක ගැටලුවක් අන්න ඒක බලක්කොලා තියෙනවා මේ ස්විච් එකෙන් ස්විච් එක කියලා කියන්නේ මෙන්න මේක තමයි මේ තියෙන්නේ ස්විච් එක රූපයක් මේක ඉන්ටර්ෆේසස් තියෙනවා ඉන්ටර්ෆේසස් ඒක එක එක ගහන්න තියෙන්න පුළුවන් හරි මේ ඉන්ටර්ෆේස් මේ ඉතරට ඉන්ටර්ෆේසස් කියන්නේ ඉතරට කේබල් ගහන්න දැන් මෙතනදී වෙන්නේ මෙහෙමයි මේ ස්විච් එකක් අස්සේ ස්විච් ටේබල් එකක් කියලා එකක් තියෙනවා අයි ස්විච් ටේබල් එකේ මේ එක එක ඉන්ටර්ෆේසස් තමයි මේ තියෙන්නේ කියන්නේ මේ ඉන්ටර්ෆේස් එක මේ මේක නිරූපණය කරනවා මේ වගේ මේ ඉන්ටර්ෆේසස් වලට මේ ටේබල් එකේ සඳහන් කරගන්න මේ ටේබල් එකක් මේ මේකේ එක පළවෙනි ඉන්ටර්ෆේස් එකේ මොන මැෂින් එකද සම්බන්ධ වෙලා තියෙන්නේ මේ මොන මැෂින් එකද කියලා මෙහෙම මැෂින් එකේ මැෂින් එක වෙන වෙනම හඳුනාගන්නේ අපි දන්නවා නෙට්වර්ක් කාඩ් එකට සුවිශේෂී ඇඩ්‍රස් එකක් තියෙනවා අපි ඒකට කියනවා MAC ඇඩ්‍රස් එක කියලා මේ විදිහට නම්බර් 6කින් يعني නම්බර් කට්ල 6කින් පෙන්වන්නේ MAC ඇඩ්‍රස් එක එතකොට පළවෙනි ඉන්ටර්ෆේස් එක මේ MAC ඇඩ්‍රස් එකට අයිති දෙවෙනි ඉන්ටර්ෆේස් එක මෙයාත් එක්ක කනෙක්ට් වෙලා තියෙන අන්න විදිහට මේ ස්විච් ටේබල් එකේ එක සඳහන් කරගන්නවා අන්න එතකොට අපිට පුළුවන් ඊට යවන්න ගත්තේ ඩේටා එකක් ඩීට නම් අපිට පුළුවන් මේක හරියටම අපි දන්නවා මේ ඩී සම්බන්ධ වෙලා තියෙන්නේ මොන ඉන්ටර්ෆේස් එකට අන්න එතකොට ඩේටා එක එකට යවුවා හතරට යවුවා එතනින් ඩේටා එක ඩීට යවුවා අන්න මේ විදිහට ස්විච් එක හරහා පුළුවන් ඩේටා වෙනවම ඩේටා එක පාස් කරන්න හරිද එතකොට අපි බලමු මේ වැඩේ මොකද වෙන්නේ කියලා නිකන් උදාහරණයක් විදිහට දැන් හිතන්න අපි හිතමු ඊට ඩේටා එකක් යවන්න B කියන කම්පියුටර් එකට දැන් ඒ සම්බන්ධ වෙලා තියෙන පළවෙනි ඉන්ටර්ෆේස් එකට C එක තුන්වෙනි ඉන්ටර්ෆේස් එකට D එක හතරවෙනි ඉන්ටර්ෆේස් එකට B එක හයවෙනි ඉන්ටර්ෆේස් එකට අපිට යවන්න රැත්තේ A වල ඉඳන් B වලට ඩේටා එකක් නම් ඒ ඩේටා එක ඔන්න මුලින්ම ඒ ඩේටා එක යවුවට පස්සේ දැන් මේ ස්විච් ටේබල් එක හිස් ඒකෙන්ද මේ ස්විච් ටේබල් එකේ මොනවත් නැහැ එතකොට ස්විච් එක දන්නේ නැහැ මේ කාටද මේ ඩේටා එක යවන්න රැත්තේ අන්න ඒක නිසා ඒක පළවෙනි අවස්ථාවේදීක හබ්බයක් විදිහට වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරිද? ඒ කියන්නේ මේ ඒ ඩේටා පැකට් එක හැම කෙනාටම A B C D හැම කෙනාටම යවනවා. හැබැයි දැන් අපි B ට යවන්නේ. ඊට පස්සේ B තමයි ඒක රිසීව් කරන්නේ. මොකද B රිසීව් කරන්නේ ඉඳා අන්න එතකොට මේ මෙයා දැනගන්නවා මේ ස්විච් ටේබල් එක දැනගන්නවා A කියන කෙනා සම්බන්ධ වෙලා තියෙන්නේ ඒ කියන කෙනා සම්බන්ධ වෙලා තියෙන්නේ ඒ කියන කෙනාගේ MAC address එක sorry interface එක මට වැරදුනා interface එක පළවෙනි interface එක සම්බන්ධ වෙලා තියෙන්නේ එයාට අදාළ MAC address එක තමයි AAA කියලා තියෙන්නේ කියලා අඳුරා ගන්නවා මේ විදිහට අඳුරා ගන්නයි කියන්නේ මෙන්න මෙයා කියලා අඳුරා ගන්නවා මෙයා. හරිද? ඊට පස්සේ අපි ගත්තොත් දැන් ඔන්න ස්විච් ටේබල් එකේ ඉන්ටර්ෆේස් එක සම්බන්ධලා තියෙන මොන මැෂින් එකටද කියලා අයිඩියා එකක් තියෙනවා ස්විච් එකක. දැන් අපි හිතන්න මේ B කියන කම්පියුටර් එකට A ඩේටා එකක් යවා ගන්න ඕන නම් අන්න ඒ අවස්ථාවේ දැන් ස්විච් ටේබල් එකේ තියෙනවා A කියන්නේ කවුද කියලා. අන්න එතකොට B අර මේ D ට C ට A ට කියන තුන් දෙනාටම මේ ඩේටා එක යවන්නේ නැහැ. ඩේටා එක යවන්නේ ඒට විතරයි. මොකද එයා දන්නවා දැන් මේ එයාගේ ස්විච් ටේබල් එකේ තියෙනවා A කියන කම්පියුටර් එකට අපිට ඩේටා එකක් යවන්න නැත්නම් මේ මෙන්න මේ ඉන්ටර්ෆේස් එක තමයි අපි යූස් කරන්න ඕනේ කියලා. අන්න ඒ විදිහට තමයි මේ ස්විච් එකක් වැඩ කරන්නේ. එතකොට ස්විච් එකෙන් අර හබ් එකේ තිබ්බ ගැටලුව විසඳලා තියෙනවා.